ත්ුවත් බලන්න අපේ චනලක සබස්ක්‍රයි් කරන්න ර් ගෑනු දෙන්නෙක් දැන් මානවේ පැත්තට එනවා යාලා එන්නේ කහතොට පැත්ත ඉදන්න. ඔය දෙන්නගෙන් එක්කෙනක්ළඟ මත්කුඩු තිෙනවා ඒවා කාට් හරි දෙන්න කොහෙට හරි ගෙනයෙනවා තලංගම පොලිස්සියේ පරාධ විර්ෂණ අංශය උපොලස් පරක්ෂක මෝදිත ප්‍රියංකරට මේ රාසිකත පනිවිඩේ ලබෙන්නේ සිය පෞද්ගික උත්තුකරුවක්කින්. තලංගම් ප්‍රදේශයේ සිදූ අපරාධ රසක තොරොතුර සහ මද්‍රාවේ ජාවාරම් කරනාවක අලගිය මුලගිය තැන් අනාභරණය කරගෙන ප්‍රේශයේ නමක් දිනාසිටි. නිධහරිකු වල උපොලස් පරේක්ෂක මුද්ධිත ප්‍රියන් කරට මේ හෝඩවාවද ලබා දුන්නේ ඔහු මීට පෙරල් සාර්ථක වැටලීම් රැසක් සිදු කිරීමට අතහිත දුන් පෞද්ගලි ඔත්තුකරුවෙක් නිසා මේ ඔත්තුකරවා හෙළි කරන තොරතුරු තක්කටම හරිියෙන බවදන්න ඔපොලස් පරක්ෂකවරයා මෙම හෝඩුාව පරේක්ෂා කිරීම සඳහා ෞද්ගලික වහනයකින් කණ්ඩායමක්ද කැටුව යන්නේ මානවී ප්‍රදේශයට සැරයම්රුවන් කොස්තාාපල් වරුණ නුවන් තිලකරත්න කාන්තා කොස්තාාපල් කල්පන මෙහුම් හෙට එක් පොලස් දරර වහනය එක පින්මට තලංගම සිට මාළඹේ දක්වා දවනය වන්නේ මේ කතුන් මගහැරීමට කලින් අත් අඩගුවට ගත යුතු නිසා. මාළබේ නගරයටෙන් හුදුරංසිය වහන නවත්වාගෙන සිටන අතරතුරේ එම නිලදහරින් දකින්නේ ඔත්තුකරුී හෝඩාවට ගැලපෙන, කතුන් දෙෙනකු තීරෝදරාතකින් බැස මාළභේ නගරේද සිට පාගමනින් එන අන්දම. මේ දෙදෙනගෙන් එක් අයකු තරුණවියත් අනෙක් කාන්තාව මැදිවියෙත් පසුවන බව, නට තිබෙනවා පොලිස් කාන්තාවද කැටුව පෙරමටගේ උපොලිස් පරයක්ෂක මුද්ද ප්‍රියන්කර ඇතුරු කණඩායම කතුන් දෙෙනනා හවත් ප ඔඕන් මාලදේ පොලිස් මුරපොට ඇඳවාගෙන එන්නේ මේ දෙදනා පරේක්ෂ රීමට අවශ්‍ය වූ බැවින්. තමන් හදිසේම පොලිස් අත් අරැගුවට පත්වීම ගැන මේ කතුන් දෙදෙන පස් වූයේ බයවිරන්තව මොවන් දෙෙනනා පොලිසින දහරන්ගෙන් දිගින් දිගටම විසේ තමන් අත් අරංගුවට ගැනීමට හේතුව කුමක් දෙයන්න. පොලි කාන්තාවන් යොදා මේ කතුන් දෙදනගේ සිවර පිටතින් පරේක්ෂ කිීම උපොලස් පරේක්ෂ මුද්ද. කර පියවරගතते इන් අනතුරව. එම පරේක්ෂාවෙන්කිසිම සැකට යුතුදක් සස්යා ගැනීම හැක්ව වන. ඒ ඔත්තු කරදුන් තොරතුර උපලස් පරක්ෂක ප්‍රියන් කරට ඉතාමත් विශ්වාසනය එකං. ඔහු තරුණ විය පසුුවන කාන්තාවන්ගේ අ බैග්‍ය පයක්ෂ ක ලෙස ොලිසින දහරනියකට උපතිස් දුන්නා. එම කාන්තාවන්ගේ අත්බැග්‍ය තිබි කාන්තාවන් ක්‍රඩක් කට යුතුවලදී පලඳදින ඩෙක්චුස් යුගලක් खමोුණ. දා කාතාව පොලිසියට කීවේ ඒවා තමන් පලදින සපතු බ උපොලිස් පරීක්ෂක මුද පියන්කර මේ සපත්තු जोඩුව ගැන සැක ඇතිවන්නේ එවිට ඔහු एक සපත්තුක් පරේक्षෂා කර ඒ පතුලේ රබර් ආවරණය ගැලවීමට උත්හ කලා ඒ සමගම ඒ රබ ආරණය ගැලවී උපලිස් පරීක්ෂකවරයාගේ අතට ආවේශෂනිකව මුදත පියන් කරගේ සෑගේ හරියටම හරිගිය එම සපත්තුවේ ඇතුළේ තිබී ෙරෝයින් මද්‍රවිය අඩංගු පාස්සලයන් දෑම් එකොහ ඒහි සුරක්ෂිතව අසුරාතිබනාා සපත්තුව හැන්බෑගේ දමාගෙන පැමණ තරුණ කාතාව කට උත්තර නැතිවන්නේ එවිට එම අත්බෑගගේ තිබී ජංගමුදුරකථන දෙක් හමුණා මෙ මුද්‍රව්‍ය ජාවාරම් කාරය ගැන ඒ මුහොතේ විර්ශණ ආරම්භග කල කණඩෑම තුරතුර රැසක් රණ කර ගනීමට හැකිවුණා විසි හයහැරදි මේ කාන්තාව තුෂා ඇගේ මුල් පදිංචය මිද නිය ජුල්ලම්පිටිය ප්‍රදේශේයේ තුූෂා මත්කුළු ජාරම් වලට යොමු වන්නේ මිට කලක්කට පෙර. ජුම්ලම්පිටිය සිට මානබේ කහතොට ප්‍රදේශයට එන තුෂා කලක් ස්පා ආයතනක රැකියාවක් කලා ඉන් මුදලක් උපයාගත් ඇය පසුකාලීනව කිරලපන මෛුර පෙදිසේ ස්පාආයතනයක හිමිකාරයක්ක් දබුණා හෙරෝයිඉන්සා අයිස් මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන තුූෂා අයිස් මද්‍රව්‍ය වලට ද ඇබැහිවී සිටියා මේ අරයි මද සමඟ පොලස් අතරංගෝඩට පත්වන තූෂා කාලයක් ප්‍රක්ෂිත බඳධනාගාර ගතවසිට ඇපමත මුදාහැරීමෙන් පසු එලියට පැමිණි ගතවී ඇත්තේ දිනකිහිපයක් පමයි. තුෂාරන ජවාරම් නිවසේ අයගෙන් වසන් කර ඔවුන්ට පවසාතිබුණේ තම ෝකන්දර කහතුට ප්‍රදේශයේ නිවස නැවති ලොකරස්ාව කරන බව. ඇය සමඟ අත්රගුවට ගැන්වු සෙසු කාන්තාව ඇගේ ඥාතිවරියන් එම කාන්තාවගෙන් දීර්ගලෙස ප්‍රශ්කිරීමෙන් අතුර පොලස් ඇපමත මුදා හැරුණ. තුෂා මෙෙස ෙවයින් ජාවාරම් සිදුකරන්නේ කා සමගදැයි සෙවීම සඳහා ඇගෙන් දීර්ගලෙස ප්‍රශ්නගලත් ඊට සම්पූර්, පිළිතුරක් මෙතෙක් दिन है. ය පසු පස ප්‍රධහන පලේ මත්කුඩු ජාවාරම් කරවක සිටන බව පොලිසිය සැකරනවා තුෂා පොලබසිට දකුණු පලාහතටම මෙලෙස හෙෝයින් ප්‍රහණය කරන්නට ඇයිද සයාග න තිබෙනවා. පොලිසිය සඳහන් කනන්දමට මද්‍රව ජාවාරම්රුවන් පොලිස් ඇසින් බේරීම මද්‍රවය ප්‍රහය සඳහා විශේෂිත නවක්‍රම අනුගමනය කිරීමේ ප්‍රවනතාවයක් පැ නට තිබෙනවා විශෂයෙන්ම විධ උපක්‍රම උපෝග කරගම මද්‍රව ප්‍රහණ කරන කාන්තාවන්ගේ වර්ධනයක් පෙනෙෙන්න්නට ඇති බවද විර්ශන නිලදහරීන්ගේ මහතය තිබෙනවා දිනප හන අලුත් ොඋනුසම් පපු දැනක. යට් චාල්ලක සස්්‍රප් කන්න ඒවගේමෙල්ලයිකරන්න එක ක්‍රලික්කලොත් අපිධදාන උුණුසුම් පුවත් ඔබට එක්මනින් දැනගන්නටත් පුළුවන්.